ලුහුඩින් හා ඍජුවම නුදුරින් වූ එක් පලාතක වයසට ගොස් සිටි ගම්බද කාන්තාවක් බාපොන් ආශ්‍රමය වෙත වන්දනාව සඳහා පැමිණි අය තම මී මුණුබුරන් රැකබලා ගැනීම සඳහා ආපසු යා යුතු නිසාත් වයස්ගත කාන්තාවක් වූ නිසාත් එහි රැඳී සිටීමට හැකිවනුයේ ස්වල්ප වේලාවක් පමණක් නිසාත් ඇයට කෙටියෙන් ධර්ම දේශනයක් කරන මෙන් ඇය අචාන්චා හිමියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියාය. අචාන්චා හිමිද ඇයට පිළිතුරු දී සිටියේ වේගවත් ලෙසිනි. ඔබ මෙන්න මේ ටික අහන්න. සැබවින් සිටින කෙනෙකු මෙහි නැත. එපමණයි. අයිතිකරුවෙකුද නැත. මහලු වීමට, තරුණ වීමට, හොඳ හෝ නරක වීමට, දුබල හෝ ප්‍රබල වීමට කිසිවෙකුද මෙහි නැත. එපමණයි. හුදෙක් සියල්ලම එපමණයි. ස්වභාව ධර්මයේ විවිධ මූල ධාතුන් විසින් කරනුයේ ඒවා එකිනෙක රවටා ගැනීමයි. ඒ හැරෙන්නට සියල්ලම ශුන්‍යයි. ඉපදුන මැරුණ කෙනෙකු නැත. මරණයක් ගැන කතා කිරීමෙන් කරන්නේ නූගත් ළමයින්ගේ භාෂාවක් කතා කිරීමයි. හදවතේ හෝ ධර්මයේ හෝ භාෂාවෙන් නම් එවැනි දෙයක් නැත. බරක් උසුලාගෙන සිටින විට පමණක් එහි බර අපට දැනේ. ඒ උසුලාගෙන යාමට කෙනෙකු නැති විට මොනම ප්‍රශ්නයක් හෝ ඇති නොවේ. හොඳ හෝ නරක හෝ නොයසේ නම් කුමන දෙයක් ගැන හෝ නොබලන්න. කිසියම් දෙයක් සේද නොවන්න. ඊට වඩා වැඩියමක් නැත. ඒ ටික එපමණයි.